ඉතින් අදත් ඔන්න අපේ සදරු SL ලිලු කියුටි මනාලිකාවෙන් ඕගලන්ට වැදගත් වෙන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ වීඩියෝ එක ගැන කියනවා නම් අද ඔයාලට ගෙනාවේ ඔබ දැනටමත් ගෙවතු වගාවක් කරන කෙනෙක් නම් නැත්නම් ඔබ ගෙවතු වගාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අන්නේ ගෙවතු වගාව සාර්ථකව කරගන්න පුළුවන් විදිහේ සාර්ථකව පාත් දා ගන්න විදිහේ ක්‍රමයක් ගැන මම ඔය කට්ටියට කියලා දෙන්න තමයි අද වීඩියෝ කරන් යන්නේ. එහෙනම් වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න අපේ ඉදිරියේදී වීඩියෝ එකත් එක්ක ඔය කට්ටියට කියලා දෙන්න මේ ක්‍රමය කොහොමද කරගන්නේ කියලා වෙලලා ඉතා සරලව ක්‍රමයක් කරන්න තියෙන්නේ. ඉතින් ඒක මම ඔයාලට ඉදිරියට කියලා දෙන්න රැඳිලා ඉන්න වීඩියෝ එක නාලිකාවත් එක්ක. එහෙනම් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න bell icon එක click කරලා like එක උදාලා වීඩියෝ එක හොඳයි නම් comment කරලා ඔබගේ තවත් යාළුවෙක් යාළුව පිරිසකට වීඩියෝ එක හොඳයි නම් share කරන්න කියලා ඉන්නතර එහෙනම් අපි වීඩියෝ එකට යමු. එහෙනම් ඔය කට්ටියට පේනවා මෙන්න මම මේ පාත්තියක් සාදා ගැනීමට තෝරාගෙන තියෙන භූමිය තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ භූමියේ ඔය කට්ටියට පේනවා මේකේ ගල් තියෙනවා කොළ රොඩු දිරාපත්තු නේවා තියෙනවා හැම දෙයක්ම මේකේ තියෙනවා. අපි ඉස්සරෝම මේක හොඳට මේ තියෙන මේ ටික අපි සුද්ධ කරගන්නවා. සුද්ධ කරගන්න ඕනේ සුද්ධ කරලා ඉවරලා අපි ඊළඟට කරන්න ඕනේ මෙන්න මේ මේකේ තියෙන ගල් කැට ටිකත් අරම ඔක්කොම ඉවත් කරලා ඉවරලා අපි මේක කොටා ගන්න ඕනේ. ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්නේ ඉස්සරෝම මූලිකවම පාත්‍ය කරන්න කරන්න ඕනේ දේ තමයි මේ කියලා දෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් අපි ඊට පස්සේ උදල්ලක් හෝ මුල්ලුවක් ආධාරයෙන් අපි මේ විදිහට මේ පස හොඳට මේක පෙරලා ගන්න ඕනේ. උඩ තියෙන මතු පිට පසයි මතු පිට පස යටට හොඳට පෙරලෙන්න අපි මේක උදල්ලකින් මෙන්න මේ විදිහට පස පෙරලා ගන්නවා පළමුවෙන්ම. ඉතින් මේ තියෙන්නේ මම මේ පස පෙරලාගත්තු පස තමයි කට්ටියට මේ පේන්නේ. හොඳට මේක කලවම් වෙලා තියෙනවා මේ පස දෙතුන් පාරක් හොඳට කොටලා ඉවරලා මේක පස පෙරලා ගන්න. ඉතින් මේ ඒ තියෙන්නේ මෙන්න මේ ආකාරයට සිදු කර පිළිය තමයි දැන් ඔයාලට තියෙන්නේ. ඉතින් ඊළඟට අපි මේක කරන්න ඕනේ මේකට අපි මෙහෙම තිබ්බොත් මේ පාත්‍ය අපි උස්සලා තමයි දාන්නේ. මොකද මේ වතුර මට්ටම වතුර පාර පහලට යනකොට මේ පාත්‍ය උඩින් යන්නේ නැති වෙන්න අපි මේක පාත්‍ය උස්සනවා. උස්සලා තමයි අඟල් 6ක් විතර උස්සලා තමයි මේ පාත්‍ය දාන්නේ. මේක වටේටම අපි හොඳ කවුණු පද්ධතියකුත් දාන්න ඕනේ. මේක වහිනකොට හරි වහිනකොට එන වතුර පාර ඒ කවුණු පද්ධතිය දිග ගලාගෙන යන විදිහට අපි මේකේ කවුණු පද්ධතියක් සකස් කර ගන්න ඕනේ. ඉතින් මම මෙන්න දැම්මේ අපි මේක කොටාගෙන ඉවරයි. පස පෙරලාගෙන ඉවරයි. මම ඔයාලට පේනවා මේක මෙන්න වටේට මම කාණු පද්ධතියක් දාලා තියෙන්නේ. පාත්‍ය දෙකට උන්න කාණු පද්ධතිය දාලා හොඳට මේක සකස් කරන්න තියෙන්නේ. වතුර බහගෙන යන්නත් පුළුවන් ආකාරයට සකස් කරන්න තියෙන්නේ. පාත්‍ය දෙක පසත් පෙරලලා කාණු පද්ධතියක් දාලා ඒ සියලු දේ කරලා අවසానයි. දැන් ඊළඟට අපිට තියෙන වැඩේ තමයි මේක උඩින් අපි වැසුමක් යොදන්න ඕනේ. මේකට මේ පසට පොහොර වෙන දෙයක් තමයි අපි මේකට යොදාගෙන තියෙන්නේ. ඒකට අපි යොදා ගන්නවා ගිනි සීරියා අතු ගෙනල්ලා ඒ වගේ කොළ ටික ගලවගෙන අන්නේ කොළ තට්ටුවක් තමයි අපි යොදන්නේ. මෙන්න මේ දාන්නේ අන්නේ ගිනි සීරියා කොළ තට්ටුව. මේ ගිනි සීරියා වැටහිර ලාඩප්පන් වැටමාරා යන සෑමනි නමකින්ම හැදින්වෙන්නේ මෙන්න මේ ජාතිය තමයි. ඉතින් මෙන්න මේ විදිහට හොඳට කොළ තට්ටුවක් අපි මේ ගොඩින් කාණු පද්ධතිය ඉදන් වැහෙන්න අපි මේකට අතුර ගන්න ඕනේ. ඒ අතුර ගැනීම තමයි මේ සිදු කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට දැන් අතුරගෙන අපි ඉවරයි දෙක හොඳට කාණු පද්ධතිය වැහිලා තියෙනවා. අපි ගොඩ කරගත්තු පාත්‍ය දෙකත් හොඳටම වැහිලා තියෙන්නේ මේ අතු වලින්. ඉතින් මෙන්න මේ අතු පොළවට හොඳ පොහොරක් වෙනවා. යූරියා හා සමාන පොහොරක් වෙනවා මේක. ඒක තමයි අපි මේක භෝගවගාව සිදු කිරීමට කලින් අපි මේක යොදාගන්නේ. අපි ඊට පස්සේ කරන්නේ අපේ ගෙදර තියෙනවා අපි අතු ගාලා ඉවත් කරන මිදුළු අතු ගාලා ඉවත් කරන කොළ රොඩු. අන්නේ කොළ රොඩු එකතු කරන තැනකින් අපි මේ කොළ රොඩු ගොඩ හොඳට අවශ්‍යගෙන මෙන්න මේක හොඳට දිරාපත් වෙලා තියෙනවා යට තියෙන කොළ රොඩු. මේකේ සුත්‍ර ජීවීන් ඉන්නවා. අපිට ඇසට පේන්නේ නැති සුත්‍ර ජීවීන් ඉන්නවා. ඒ කට්ටිය විසින් මේක හොඳට මේක දිරාපත් කරලා තියෙනවා.
ඉතින් මෙන්න මේක හොඳ කොම්පෝස්ට් පෝර එකක් තමයි වෙලා තින්නේ ඔය කට්ටියට හොඳට පේනවා මේක බලපුවම හොඳට තේරෙනවා මේක කොහොමද තියෙන්නේ කියලා වෙලා ඉතින් අපි මෙන්න මේ කොලරු ටිකක් අපි දෙවෙනි වතාවට අපි මේකට දාගන්න එකතු කරගන්නවා මෙන්න මේ ආකාරයට අපි මේ කොලරු ටික එකතු කරගන්නවා ඉතින් මේ කොලරු දාන්නේ අපිට මේකට දාගන්න පුළුවන් පාත්තියට ගොඩක් හොඳයි සත්ත පොර ටිකක් දාගන්න පුළුවන් නම් ගොම වගේ ටිකක් දී කරලා මේකට ඉස ගන්න ඉස ගන්න පුළුවන් නම් ඉතින් ඒක නැති හින්දා අපි මේකට දානවා මෙන්න මේ වගේ දිරාපත්තුණු කොලරු කොම්පෝස්ට් පොර ටිකක් තමයි මේ කුඩින් අපි අතුරන්නේ මේ කුඩින් අපි මේක මේ කාණු පද්ධතියත් එක්ක මේක සම්පූර්ණයෙන්ම වැහෙන්න මේක අතුරන්න ඕනේ එතකොට මේකේ සම්පූර්ණම මේක දින ගානක් යනකොට මේක හොඳට යට දින කොල ටික තැම්බිලා සතියක් විතර තියෙනකොට මේක හොඳට තැම්බිලා ඇවිල්ලා තියෙන්නේ යට මේ උඩ ඉන්න උඩ තියෙන කොලරු වල සුද්ධ ජීවීන් මේ යට තියෙන කොල කොල ආහාරයට ගන්නවා ඒවත් එක්ක එතකොට මේක හොඳට හොඳ පොහොරක් වෙනවා පොලවට එතකොට අපි මේක සතියක් විතර ගියාට පස්සේ මේක නැවත අපි හොඳට කොටනවා අය කොටලා වෙලා පෙරලා ගන්න ඕනේ මේ සියලු දෙයම කලම වෙන්න අපි නැවත කොටලා ගන්න ඕනේ මෙන්න මේ පාත්තිය අපි බීජ සිටුමිට මැත්තේ ඉතින් මම ආද වෙලට කියලා දෙන්නේ මෙන්න මේ ටික මූලිකම දේ සිදු කරන ආකාරය තමයි මම සිදු කරලා තියෙන ආකාරයට තමයි ඔය කට්ටියට කියලා දුන්නේ ඉතින් ඔය කට්ටියත් මෙන්න මේ විදිහට කරලා ඔයාගේ ඉවත්තේ පාත්තිය මේ විදිහට හදා ගන්න එහෙනම් අද අපි මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා ජය වේවා